පුදුකලීරපු නැගෙනහිර පිහිට ඇති වූ එල්ටීටීඒ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයත් හමුදා වාතේ යොමු යමු වන්නිය රණහඬට අවසන් බලාපොරොත්තු වූ පුතුකුඩරිප්පු ප්‍රදේශයේ මේවන විට ත්‍රස්තවාදීන්ට ඉතිරිව තිබෙන්නේ පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශය පමණයි පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශයටත් මේවන විට යුද හමුදාව ඇතුළුව සිටින්නේ ඒ අනුව ත්‍රස්තයන්ට යුද මුක්ත කලාපයත් සමග ඉතිරිව ඇත්තේ කුඩා බිම් තීරුවක් පුතුකුඩරිප්පු නැගෙනහිර පිහිටි එල්ටීටීඒ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේද පස්සන ගැමුණු හේවා බලෑණී රණවිරුවන් අත්පත් කරගනු ලැබුවා යුද හමුදාව බිඳ දැමූ ආරක්ෂක පස් බැම්මට පිටුපස ප්‍රදේශයේ දවන්ත කඳවුරු සංකීර්ණයක් තුලයි මෙම මෙහෙයුම් මැදිරිය ත්‍රස්තවාදීන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ පස්සන ගැමුණු හේවා බලෑණිය එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා ඊට ඉදිරියෙන් පීටි ශක්තිමත් භූගත බංකරය ප්‍රහාර එල්ල කිරීමේදී ගිනිගෙන විශාල පිපිරීමක් සිදු වූ බවයි සටන් පෙරමුණේ සිටින සෙබළු පවසන්නේ එය අනුව ඉදිරි ආරක්ෂක ප්‍රදේශයට අවශ්‍ය අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය මේ තුල ත්‍රස්තයන් ගබඩා කොට තිබූ බව යුද හමුදාව සැක පළ කරනවා එල්ටීටීය පරාජය කළ නොහැකි යුදමය අතින් ඉතා ශක්තිමත් විශේෂිත යුදමය බලකායන් සිටින සංවිධානයක් ලෙසයි ඇතමුන් හඳුන්වා දුන්නේ ඒත් එල්ටීටීයට අද වෙන විට අත්‍යවශ්‍ය ඉරණමයි මේ දකින්නට ලැබෙන්නේ එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන භූගත නිවාස බලවත් කඳවුරු සියල්ල එකින් එක දිනෙන් දින බිඳ වැටෙමින් පවතිනවා ඒ යුද හමුදාවේ ඉදිරි ගමන නිසාවෙන් එල්ටීටීට ඉතිරිව ඇත්තේ පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශය පමණයි මෙවන විටත් පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශය අහිමි වීමේ අවදානම යුද හමුදාවේ ඉදිරි ගමන නිසාවෙන් එන්න එන්නම තීව්‍ර වෙමින් පවතින්නේ මෙහෙයුම් මැදිරිය තුල යුද මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය සිතියම් රසක් දක්නට ලැබෙනවා කිලිනොච්චි මුලතිව්හා ඉරණමඩු සිතියම් මෙහි බිත්තිවල සවිකොට ඇති ආකාරයයි මේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක බැමි සියල්ල සිතියම් වල ලකුණු කොට තිබෙන්නේ එසේම පුතුකුඩිරිප්පු විශ්වමඩු මුලතිව් ප්‍රදේශයේ එල්ටීටී ක්‍රියාකාරී ස්ථාන මෙන්ම යුද හමුදාවේ ගමන් මග මෙම සිතියම් වල ලකුණු කොට තිබීමත් විශේෂත්වයක් මියගිය ත්‍රස්තවාදීන් රැසකගේ ඡායාරූප කඳුරු භූමියේ සෑම ගොඩනැගිල්ලකම මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගේ අධීක්ෂණයෙන් යුතුව 681 වන බලසේනාධිපති ලුතිනන් කර්නල් ලලන්ත ගමගේගේ මෙහෙයවීමෙන් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් මැදිරිය සහිත මෙම ත්‍රස්ත කඳවුර යුද හමුදාව අතට පත් වුණා පුළුල් ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියේ වූ සිටියම්වල යුද සැලසුම් පැවතීම තුලින් ප්‍රධාන පෙළේ එල්ටීටී නායකයන්ගේ මෙහෙයුම් මැදිරියක් ලෙස මෙය භාවිතා වූ බවට කිසිදු සැකයක් නැහැ විශේෂයෙන් ප්‍රදේශ රැසකින් පසුබැසීමට සිදු වූ ත්‍රස්තවාදීන් ඉතා ආරක්ෂිතම ස්ථානයක් ලෙස පුතුකුඩරිප්පු නැගෙනහිර වූ මෙම මෙහෙයුම් මැදිරිය භාවිතා කරමින් ඉදිරි සටන් මෙහෙවන්නට ඇති බවයි යුද හමුදාව පවසන්නේ මේ ආකාරයෙන් ඔවුන්ගේ එම තීරණාත්මක ස්ථානයත් අහිමිවීම වන්නී මානුෂීය මෙහෙයුමේ වීරෝදාර රණවිරුවන් ලැබූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකි එල්ටීටී ත්‍රස්තවාදීන් උත්සාහයෙන් රැකගෙන සිටි පුතුකුඩරිප්පු බලකොටුවේ මෙවන විට ඉතිරි වැත්තේ පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශය පමණයි ඒ එල්ටීටී ත්‍රස්තවාදීන් වර්ග කිලෝමීටර 25ක් වැනි කුඩා බිම් කඩකට සීමා කරමින් යුද මුක්ත කලාපයත් සමගයි මෙම වර්ග කිලෝමීටර සංඛ්‍යාව එල්ටීටීයට ඉතිරි වැත්තේ මෙම සීමිත වූ බිම් කඩද මෙවන විට හමුදා සේනාංක කීපයක් වට කරගෙන මෙයොම් දියත් කරමින් සිටින්නේ මෙතුලින් මතුවන එක් ගැටලුවක් පවතිනවා ඒ එල්ටීටී ත්‍රස්තවාදීන්ට යුද හමුදාව ඉදිරියේ තව දුරටත් කළ හැකි යමක් තිබේද යන්න චමිල් ආනන්ද වසන්ත කුමාර් සමගින් මම සුජිත් විධානපතිරණ පුතුකුඩරිප්පු ප්‍රදේශයේ සිටි